රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගන්නේ නැතුව පැය 24කට වඩා පොලිසියේ සැකකාරිය තියාගන්න පුළුවන්ද? අපේ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පොලිසියේ පොතේ ලියන්න නැතුව තියාගන්න එක විතරයි. අයිබෝන් මම විමල් ජයසේකර ගාල්ල කොට්ටාශයේ ඔය කියන පොලිසියේ තියෙන්නේ මහ කාලකන්නි කූඩුවක්. කාලකන්නි කූඩුවක් කියලා කියන්නේ ඇතුළට යනතරමට වේගයෙන් ආපහු සැක්කාරෝ එළියට එන්නේ නැහැ. සැක්කාරෝ ආපහු එළියට එන්නේ නැහැ. මේ 27 වෙනිදා පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අතරමුර ගන්නවා අයිස් එක සැක්කරුවෙක්. අයිස් සන්තකේ තබාගත් සැක්කරුවෙක්. සැක්කාරයාගේ දුරකථනයට එනම ඇමතුම් අයිස් අරගන්න. පොලිසිය කොච්චර දක්ෂද? කොහොමhari අවසානයේදී සැක්කාරයෝ 10 දෙනෙක් දක්වා අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට අරගත්ත සැක්කාරයෝ 10 දෙනා දවස් 3කින් පස්සේ අද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරනවා. මං කිව්වේ අවශ්‍ය වෙන්නේ පොත සම්බන්ධව පරිපාලන දැනුම පමණයි. රඳවා තබාගනු ගැනීමේ නියෝග අවශ්‍ය නැහැ. ඔය පොලිස් කෝඩුවේම මද්‍රව්‍ය පාවිච්චි කරපු සැක්කාරය 3 දෙනෙක් හිටියා. මේ සැක්කාර 3 දෙනා පොලිසියට ගෙන ආවේ කලින් පොලිසියේ හිටපු කම්කරුවෙක්. එයා දැන් විශ්‍රාම ගිහිලා තියෙන්නේ. මේ ගෙදර මේ මිනිස්සු මේ අඹුසැමියෝ දෙන්න එයාලා ළමයි හිටියේ නැහැ. මේ අඹුසැමියෝ දෙන්න අහල බහල කට්ටියට කාට හරි මුදල් හදිසියක් උනෑන් පස්සේ ඒ කට්ටිය ගාවට රත්තරම් බඩු උගස් තියන්න ආවා. උගස් තියපු රත්තරම් බඩු මේ කට්ටිය ගාව ගොඩක් තිබුණා. මං හිතන කොහොම හරි මට ලැබුණු තොරතුරු අනුව 150,000කට ආසන්නව රත්තරම් බඩු ගෙදර දුන්නා. මේ ගෙදර තිබුණා දූරියන් ගහකුත්. ඉතින් කට්ටිය නිතර ඇවිල්ලා මේ ගෙදරට එනවා දූරියන් ගන්න. දවසක් හැන්දෑවේ එනවා 3 දෙනෙක්. එන්නේ මොනවාද? දූරියන් ගන්න. ගෙදර කට්ටිය හිටුවා දූරියන් ගන්න කවුරු හැවිල්ලා තමයි කියලා. හැන්දෑවේ දොර ඇරියා. දොර ඇරියන් පස්සේ ආපු 3 දෙනාගේ ඇතුළට ඇවිල්ලා ඇතුළු වෙලා අර 2 දෙනා අල්ලගෙන බලහත්කාරයෙන් පෙන්නටි වෙලා අල්මාරි කඩලා කොහොම හරි 150,000කට ආසන්නව රත්තරම් බඩු ගත්තා. සැක්කාරු 3 දෙනා පොලිසියේ හිටිය දවස් 9ක් විතර. රඳවා තබා ගැනීමේ නියමක අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ පොලිසියේ පොතේ නොලියා තබා ගැනීම පමණයි. මද්‍රව්‍ය ලෝලින් වෙච්ච මේ 3 දෙනාට කුඩු සික් එක හැදුනා. කුඩු සික් එක හැදුනාන් පස්සේ මොකද කරන්නේ? හොස්පිටල් ගෙන යන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ පොලිස් කස්ටඩියේ තියෙන කුඩු පැකට්ටයක් දීලා අමිට බං ඔක් ගහලා හිටපන් කියලා කියන්න. අන්න එහෙම හිටපු ඒ සිද්ධියේ කොහොම හරි පොලිසිය ප්‍රොඩියුස් කරා 130,000 ප්‍රොඩියුස් කළා. කේස් එක ඉවර කරා උසාවි දාලා. අවශ්‍ය වෙන්නේ පොලිසියේ පොත මේන්ටේන් කරන්න දැන ගැනීම තමයි. යම්කිසි පුද්ගලයෙක් මද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන තොරතුර විතරයි පොලිසිය දැනගන්න ඕන. එයා ඩ්‍රග්ස් ගන්නවා කියලා දැනගත්තාන් පස්සේ ඇති. මොකද පොලිසිය බඩු දෙනවා. පැකට් එක ෂූ කරා කෙලිම ඇතුළට යවුවා. අවශ්‍ය වෙන්නේ පොත මේන්ටේන් කරන්න දැන ගැනීම තමයි. රයිට්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඒ හාමුදුරුවන්ගේම තමයි කියලා ඒක තමයි මිනිස්සු කියන්නේ. අයිබෝවන් අපි හම්බ වෙමු ආයෙ වෙලාවක.